AdaDerana සත්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සංස්කරණය වරුණ සංජීවලියනගේ ප්‍රකාශය මදුක පතිරණ AdaDerana ප්‍රධාන පුවත් සිරස්තල ආනයනික අවසන් විතර තොගයට සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය අද පස්වරුවේම බෙදා හැරීමට පියවර ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවට පිරවුම් හල් හිමියන්ගෙන් සහතිකය අවුරුද්දට ආර්ථිකය හරස් වී ඇති බව මල්වතු අනුනා හිමි කියයි ශ්‍රී ලංකාවට යළි ආසියානු රග්බි සම්මේලනයේ සමාජිකත්වය AdaDerana දේශීය පුවත් The big story ඉන්දියාවෙන් තුන්වැනි නැවගත කිරීම ලෙස මෙරටට ආනයනය කරන ලද බිත්තර තොගය සඳහා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පැවසුවේ අද පෙරවරුවේ තුන්වන වරට ආනයනය කරන ලද බිත්තර මිලියනයක තොගය සඳහා අනුමැතිය හිමි වූ බවයි. මෙම බිත්තර තොගය අද පස්වරුවේ බේකරි නිෂ්පාදන ආයතන වෙත බෙදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළා. බිත්තර මිලියන 4ක ප්‍රමාණයක් මෙවන විට ඉන්දියාවෙන් ආනයනය කර ඇති අතර ආනයනය කෙරුණු අවසන් බිත්තර තොගය සඳහා අද අනුමැතිය හිමිව තිබෙනවා. හෙට දිනේ තවත් බිත්තර මිලියනයක තොගයක් ඉන්දියාවේ සිට ආනයනය කෙරෙන බවයි රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසන්නේ. මේ අතර බිත්තර ආනයනයෙන් සාමාන්‍ය ජනතාවට වාසියක් සිදු නොවූ බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසනවා. දැන් ඉන්දියාවෙන් බිත්තර ගෙනවනේ බිත්තර ටැංකි ලොකු ප්‍රමාණයක් ආවා කියලා කියනවා. ඒක දුන්නයි කියලා මුද්‍රාජල මන් දැක්ක දෙනවා. බේකරීමේ සංවේ සභාපතිතුමා කියලා ගන්නවා. හැබැයි මේ කවුද මේ? මං ඉදත් කිව්වා කොළඹට කිරි ගමට කැකිරි කියලා. මේ ඔක්කොම කෝටිපතියෝ. දවන්ත සල්ලි දෙන බේකරීමියෝ. අනික හෝටල් එක උම්ලට් එකක් විකුණන්නේ රුපියල් 500යි. බිත්තර ගෙඩිය කඩලා දාලා ලුණු චුට්ටක් දාලා කම්මිරිස් චුට්ටක් දාලා කොරිනර විකුණන්නේ බිත්තරේ රුපියල් 500යි. ගන්න කීයද? 55යි. දැන් ගත්තේ වගත්ත කීයද? 35යි. ඇයි මේ ගමට කැකිරි කොළඹට කිරි? ෂෝක්නේ. කොළඹ විතරද බේකරි තියෙන්නේ? මේක මෙහෙමනේ මේ කරන්න ඕන. උත්සව සමයේ අධික විලට බිත්තර අලෙවි කිරීමට සූදානම්ව සිටි වෙළඳුන්ට බිත්තර අණයනේ හේතුවෙන් එය මගහැරී ගිය බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ 10 11 12 කියන දවස් තුනේ ලංකාවේ දාසර බිත්තර 175ක් විතර යනවා. නමුත් මේ අවස්ථාවට සරලන් ලංකාවේ බිත්තර නැහැ. මේක දන්නු මේ බිත්තර නිෂ්පාදකයෝ. මේගොල්ලෝ ඒක තමයි එහෙම් කරගෙන ඉඳලා මිල වැඩි කළා මේක විකුණ ගන්න දැන් සෑහෙන try කරේ. හැබැයි අපි ස්තුතිවන්ත වෙනවා රජයට සහ වෙළඳැමතුමාට සහ STC ආයතනයට එතුමාලා සෑහෙන මහන්සියලා අද වෙනකොට ලංකාවට ආනයනික බිත්තර කැවිලා තියෙනවා. බේකරි හිමියන්ට බෙදා දීලා තියෙනවා. බේකරි හිමියන් 5 දිනක අතරේ බිත්තර 120 මම වගකීමෙන් කියනවා. ඉව සියලුම ප්‍රධාන පෙළේ හෝටල් කීපයකට සහ බේකරියට බෙදල් දුන්න එකම විතරයක්වත් අයථාකමයට කිසිම කෙනෙක් අතරපත් වුණේ නැහැ. ඒත් එක්කම කියනවා මේක බේකරි වලට නොදී සාමාන්‍ය ජනතාවට දුන්නා නම් ඉවරයි. ඉතින් අපි කියන්නේත් ඒක තමයි සාමාන්‍ය ජනතාවට දෙන්න තැ බිතර ගෙනා. නමුත් ඒක ඩිඩ දුන්නේ නැත්තේ ওই සංගම් සහ බිතර හිමියෝ සහ නොයෙකුත් ආයතන මැදිහත් වෙලා බිල් එක මවලා සාමාන්‍ය ජනතාවට දෙන්න බය කරා. The big story. සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර හෙටරියේ දීති වෙනවා. අවුරුදු උදාව හෙට අපර භාග 2:59 දී ඇති අතර පුණ්‍ය කාලය හෙට පූර්ව භාග 8:35 සිට අපර භාග 9:23 දක්වා යෙදී ඇති බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. හෙට පූර්ව භාග 8:35ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම මැනවයි ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ආහාර පිසීමේ නැකත අපර භාග 3:29 යෙදී ඇති අතර විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිබ්බැඳ ගිනිමුළුපා දීකිරි මිශ්‍ර කිරිබතක්ද තල සහ විලඳ මිශ්‍ර කැවලි වර්ගයක්ද පිළියෙල කිරීම මැනවැයි සඳහන්. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය හෙට අපර භාග 5:05 යෙදී තිබෙනවා. හිසතෙල් ගෑම 16 වන ඉරිදා 9:41 යෙදී ඇති බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ.
අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත සමග බැඳුණු සාම්ප්‍රදායික අනන්‍යතා පිළිබඳ අනාගත පරපුරට පරිශීලනය කළ හැකි නිශ්චිත මූලාශ්‍රයක් නොමැති බව අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට සහභාගී වෙමින් ජනශ්‍රුති පරීක්ෂක මහින්ද කුමාර දළුපොත මහතා පවසනවා. අවුරුද්ධ කියන එකේ වටිනා දෙයක් තියෙනවා. මේකද මේකේ සිරිත විරිතත් එක්ක බැඳුණු මහා විශාල සම්ප්‍රදාය. ඒ සම්ප්‍රදායේ පලාත්බදව තමයි අනන්‍යතාවය තහවුරු වෙලා තියෙන්නේ. අවාසනාව අපේ දරුවන්ට මේ තොරතුරු කියලා දෙන්න. අපේ නව පරම්පරාව තොරතුරු රැස් කරන්නේ අන්තර්ජාලයට ගිහිල්ලා. අපි වගකීමකින් අන්තර්ජාලයට අපේ මූලාශ්‍රය එකතු කරලා නැහැ. අඩුම ගානේ අවුරුදු සංස්කෘතිය ගැන ඡායාරූප කීයද තියෙන්නේ? ඒක කොපිරයිට් ෆ්‍රී ඒවා කියලා තියෙන්නේ. පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එතන ඉඳලම ගැටලුනේ අපිට තියෙන්නේ. ඒක අපි පුදුම තරම් කුහකයි. ඒක තමයි මූලික ඇත්ත කතන්දරේ. ජාතික මට්ටමේ රාජ්‍ය වේවා විශ්වවිද්‍යාල වේවා සංස්කෘතික අමාත්‍යාංශයක් කියලා වෙනම අමාත්‍යාංශයක් තියෙන මේ සංස්කෘතිය පවත්වාගෙන යන මේ කිසිම කෙනෙක් තමුගේ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ. ඒකට අනිවාර්යයෙන්ම මූලාශ්‍ර දන්නේ නැති කෙනෙක් තමුන්ට හිතට එන ඒවා උහි දොඩමනෝ. ඒක ලොකු ගැටලුවක් නෙමෙයි. මේ අතර උත්සව සමයේදී අනතුරු බහුලව සිදුව ඇති බව පෙර වසරවල සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී සනාථ වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ පොලිස්පති අජිත් රෝහණ මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට සහභාගී වෙමින් පැවසුවා. එවිච අවුරුද්දේ දපෙල් 14 වෙනිදා පුද්ගලෝ 14 දෙනෙක් මිය ගිහිලා තියෙනවා. රියනතුරු 109ක් වාර්තා වෙලා තිබෙනවා. තුවාල් ලැබලා තියෙනවා 74ක්. රියනතුරු වලට වැඩි වශයෙන් ලක් වෙලා තියෙන පාපැදි. රියනතුරු වලින් බොහෝ දෙනෙක් මිය යන්නේ අවුරුද්දක ඇවරේජ් එකක් ගත්තාන් පස්සේ අවුරුදු 21යි 45යි අතර අය. ඒකිනුත් 182ක් කියන්නේ පවුල් නඩත්තු කරන අය තමයි මිය ගිහිලා තියෙන්නේ. අවුරුදු දවසේ ඔබ කිව්වා වගේ 120ක් 130ක් සාමාන්‍යයෙන් අබ්බඝාතය බවට පත් වෙනවා. සිංගල අලුත් අවුරුද්ද 2023 සමරන්න ගිහිල්ලා මුළු ජීවිත කාලේ තව අවුරුදු 25ද 30 ද 50ද ඇදේ ඉඳලා සිවිලිම දිහා බලාගෙන පොන්ද කැඩිලා මුත්‍රා කරන්න තව එක්කෙනෙක්ගේ සහයෙන් යන තත්ත්වෙටපත් වෙනවා. ඒ වගේම තව පිරිසක් රෝද පුටුව සදාකාලික උරුම වෙනවා. ඒ නිසා සාමය සතුට වෙනුවෙන් තියෙන අවුරුද්ද නැති කරගන්න එපා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අජිත් රෝහණ මහතා යනේන දේවල් මේවා ඔක්කොම අන්තර්ජාලයට මුසු කිරීම තමන් අපරාධයක විඳිතෙක් බවට පත්වීමට තියෙන සම්භාවිතාව වැඩි. දැන් ඔබ හිතන්න එපා ඔබේ Facebook එකේ මේ ඉන්න යාළුවෝ හැබැයි මේ යාළුවෝ නෙමෙයි. ඕක අතර ඉන්නවා අවස්ථාවාදීව. ඔබ කිරිබත් අනුභව කරා කියලා දාලා දැන් නුවරඑළියාමට පිටත් වෙනවා කියලා දානවා. දැන් හොරා දන්නවා චතුරගේ ගෙදර ඉන්නේ කවුද? ගෙදර තියෙන්නේ කොහෙද? ඒවත් දාලා තියෙන නුවරඑළියාමට පිටත් වෙනවා. ඔබ ගෙදෙට එනකොට මොකද දන්නවද වෙලා තියෙන්නේ? ඔබගේ ගෙදර සේප්පුව තිබුණොත් අර යකඩ කපන කියතක් ගෙනිලා කපලා බඩු ගෙනියන්නත් කාලය ඇති. ඊළඟට අනික් කාරණේ තමයි අපේ රටේ සාමාන්‍යයෙන් 120,000කට ආසන්න සංඛ්‍යාවක් කුඩු වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඉන්නවා. දැන් මේ අයටත් අවුරුදු 30 මොනවා වුණත් ඒගොල්ලන්ට දවසකට දෙපාරක් කුඩු බොන්න ඕනේ. මේගොල්ලොත් බලාගෙන ඉන්නේ කොහේ ගෙදරද නැත්නම් ලයිට් එක දාලා කුඩු කාර්යය සමහරලාට ස්මාර්ට්ෆෝන් එක නැති වෙන්න පුළුවන්. හැබැයි එයා දන්නවා ලයිට් එක දවල්ටත් දාලා තියෙනවා මේ ගෙදර කට්ටිය කොහේ හරි ගිහිල්ලා කියලා. එනකොට අපරාධයක විඳිතෙක් බවට පත් වෙලා. තමුන්ගේ මූවමන්ට්ස් මොනම වෙලාවකවත් අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කරන්නයි යන්න එපා. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙවර අලුත් අවුරුද්ද ජනතාවට සතුටින් සැමරීමට දුෂ්කර තත්ත්වයක් පවතින බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිබුල් කුමරේ විමල ධම්ම හිමි පවසනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. නෑඩ ගෙවල් වල යමින් එමින් ඒ අයට ආහාර ආදිය පරිත්‍යාග කරමින් අලුත් ඇඳුම් ඇඳගෙන ඒ කටයුතු කිරීම තමයි මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සිරිත. එහෙම වුණත් මේ අවුරුද්දේදී ඒවා කිරීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද අපිට ඇඳුම් ගන්න නෑ, හරියට හිතට එකඟ කෑම් බීම් ගන්න නෑ, ගමන් බිමන් යන්න නෑ. ඒ හැම දෙයකටම ආර්ථිකයේ බලපෑම. ඒ නිසා මේ ගැන අපි හිතන්න වෙනවා. අපි දැනට ලෝකේට ණය වෙලා ඉතාම කුඩා දරුවගේ ඉඳලම ඒ දරුවා බඩේ ඉඳලම ණය වෙලා තමයි උපත ලබන්නේ. කිසියම් ණය ලැබුණත් ඒවන් අපි ආලා බීලා නටලා ඒවා කරන්න ගියෝ අව ණයෙන් රට තවත් අගාඩෙන් අගාඩේට පත් වෙන. ඒ නිසා අපි හැමදෙනාම සතුටු වෙන්න ඕනේ තමයි. හැබැයි බොහොම පරිස්සමෙන් ගල් කරාපිටිය ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර අක්‍රිය වීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව එම රෝහල් කමිටුවේ උපසභාපති චතුර වැලවිටිය මහතා පවසනවා. බාහිරින් CT ස්කෑන් සේවාව ලබා ගැනීම සඳහා රෝගීන්ට විශාල මුදලක් වැය කිරීමටද සිදුව ඇති බවයි හේතෙම පවසන්නේ.
මෙයා යථාතත්ත්වයට පත් කරන්න පංගිතයන්ගේ රෝහල් බලධාරීන් දැඩිසේ උත්සාහ ගන්නවා. මේක රෝහලේ කාර්ය මණ්ඩලයට හෝ රෝහල් බලධාරීන්ට කළ හැකි දෙයක් නෙවෙයි. මේක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඍජුව මැදිහත්වල කරන්න ඕන කාර්යභාරයක්. මොකද මෙහෙම මැෂින් එකක් රිපෙයාර් කරන්න පංගිතයන්ගේ කෝටි ගාණක විතර මුදලක් වැය වෙනවා. ඒ වෙන මේ නිසා මෙය ඉතාම ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යාංශ මැදිහත්වල මේක කළ යුතු වෙනවා. දකුණු පළාතේ තියෙන විශාලතම ශික්ෂණ රෝහල මේ රෝගීන් දකුණු පළාතේ විතරක් නෙමෙයි ඌව පළාතේ මොනරාගල වැනි ප්‍රදේශවල මේ රෝහලේ රෝගීන් සිටිනවා. ඉතින් මේ රෝගීන් දැඩිසේ අපහසුතර පත් වෙනවා. මේ පිටින් මේ කාර්ය කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතාම දුප්පත් මිනිස්සු හරි අසන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක කැඩිච්ච නිසා ඖෂධ නොමැතිව පීඩා විඳින තමන්ට මෙවැනි යන්ත්‍රයක් අක්‍රිය වීමෙන් තවත් පීඩාවට පත්වන බවයි රෝගීන් පවසන්නේ. රෝගීන්ගේ රෝගී තත්ත්වය විනිශ්චය කරගැනීමට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා මම හිතන හැටියට දැනට රෝහලේ සමහර පෞද්ගලික රෝහල් සඳහා යොමු කරන කණ්ඩායම් ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා රෝහල් සඳහා යොමු කරනවා. ඉතින් ඊට එහෙම යොමු නොවන කණ්ඩායමකුත් ඉන්නවා කරගන්න බැරි. අපි ප්‍රයිවට් වලින් ගන්න සල්ලි දීලා අපිට කෝටි ගන්න සල්ලි තියේ නෑනේ. අපි දුප්පත් මිනිස්සුනේ. අපිට ආගේ ප්‍රයිවට් ඩබ් වලට කියලා සල්ලි දීලා ගන්න. අපි ටීවිල් කාර්යෝ. ඒ ස්කෑන් මැෂින් ඔක්කොම කැල්ලනේ තියෙන්නේ. ඒව හදලා දෙන්න. අද රෝගීන් ජනතාව එක පැත්තකින් ඖෂධ නැතුව සකල අමාරුවේ, එක පැත්තකින් මුදල් නැතුව අමාරුවේ, මේවා ගැන බලධාරීන් කිසිම විදියෙම අහුම්කම් දෙන්නේ නැහැ. කරුණා කරලා රෝගීන් ගැන හිතලා මේ දේවල් ඉක්මනට හදලා යථාතත්ත්වයට පත් කරන දෙයක් මම බකෑපත් කරමින් ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රංග සභාපතිගේ මහතා පැවසුවේ මෙම යන්ත්‍ර අක්‍රිය වී මාස දෙකකට ආසන්න කාලයක් වන බවයි. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර එම යන්ත්‍ර අලුත් වැඩියා කිරීම සඳහා ප්‍රතිපාදන නොමැති බවට දැනුම් දී ඇති බව ඔහු කියා සිටියා. දිනකට ස්කෑන් පරීක්ෂණ 20කට අධික ප්‍රමාණයක් සිදු කෙරෙන අතර ඒ සඳහා රෝහලින් යොමු කරන එවැනි පෞද්ගලිකාංශ පරීක්ෂණ සඳහා සතියකට රුපියල් මිලියන 2කට අධික මුදලක් වැය කෙරෙන බවද රෝහල අධ්‍යක්ෂ වෛද්‍ය රංග සභාපතිගේ මහතා පැවසුවා. ජනතාවට අවශ්‍ය සියලු ඉන්ධන තොග මේ වන විට සියලු පිරවුම්හල් වෙත ලැබී ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති කුමාර රාජපක්ෂ මහතා සඳහන් කළේ විජයභාර අමාත්‍යවරයා විසින් අතිරික්ත ඉන්ධන තොග රැස්කර ගැනීම සඳහා ඊයේ දිනේදී අවසර ලබා දුන් බවයි. එමෙන්ම අමාත්‍යවරයා විසින් අතිරේක චෙක්පත් පහසුකම් යටතේ ඉන්ධන ලබා ගැනීමට විශේෂ අවසරයක් ලබා දී ඇති බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පැවසුවේ. මහජනතාවට අවශ්‍ය සියලු ඉන්ධන තොග ඉන්ධන පිරවුම් හල්වල කබඩා කරලා තියෙනවා. ඊයේ දිනේදී බලශක්ති අමාත්‍යතුමා සහ කණිතල නීතිගත සංස්ථාව අපිට ප්‍රේම සහයෝගය දුන්නා. ඉන්ධන පිරවුම් හල් හිමියන්ට ඇති තරම් ඉන්ධන තොග අවුරුදු කාලය සඳහා රැස් කරගන්න අමාත්‍යතුමා විශේෂ අවසරයක් දුන්නා. සියලුම ඉන්ධන පිරවුම් හල් සඳහා අතිරේක චෙක් පහසුකම් සහ අනිකුත් සියලු පහසුකම් ලබා දෙන්න. ඒ අනුව ඉන්ධන පිරවුම් හල් හිමියන්ට ඔවුන්ගේ ඉන්ධන පිරවුම් හල්වල සියලුම තොග අවුරුදු කාලය සඳහා ගබඩා කරලා තියාගන්න පුළුවන්කමක් ලැබුණා. ඒකම ඉන්ධන බෙදා හැරීම ඉතා කාර්යක්ෂමව සිදු වුණා. ඊයේ අද දිනේදී ඉන්ධන තුග ලැබෙමින් පවතුනවා. අපි බලාපොරොත්තු වෙනවා සෑම ඉන්ධන පිරවුම් මල්ලකම ඇතිතරම් තුග මහජනතාවට අවුරුදු කාලයේ ඉවර වන තෙක් තුග ගබඩා කරලා තිබේ. අද දිරණ කෙලිබිම මෙරටට යළි පූර්ණ සමාජිකත්වය ලබා දීමට ආසියානු රග්බි සම්මේලනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පරිපාලනය අත්හිටුවා හිටපු ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයක් හේතුවෙන් මෙරට සමාජිකත්වය අත්හිටුවීමට ආසියානු රග්බි සම්මේලනය පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තීරණය කර ඇති බවට නීතිපතිවරයා පසුගිය තුන්වනදා අභියාචනාධිකරණයටද දෙනුම් දී ඇති බව සඳහන්. අදාළ තීරණය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ආසියානු රග්බි සම්මේලනයේ වෙත යොමු කිරීමෙන් අනතුරුව යළි මෙරටට එහි පූර්ණ සමාජිකත්වය ලබා දීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ඉල්සා සුලිකුණාටුව හේතුවෙන් බටහිර ඕස්ට්‍රේලියාව වෙත එරට කාලගුණ විද්‍යා කාර්යංශය රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මෙම කුණාටුව වසර 10කට පමණ පසු එරටට බලපානු ලබන ප්‍රබලතම සුලිකුණාටුව වනු ඇති බවටයි කාලගුණ බලධාරීන් පුරෝකථනය කර ඇත්තේ. සුලිකුණාටුව පැයට කිලෝමීටර 315ක වේගයකින් හමා යනු ඇති බවයි එරට කාලගුණ විද්‍යා කාර්යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් පදිංචිකරුවන් 700ක් පමණ ගිනිනිවන හමුදා විසින් ඉවත් කර ඇති අතර ලොව විශාලතම යපස් අපනයනය කරන වරාය වන පෝට් හෙල්ඩන් හි ඇතුළත 15,000ක පමණ ජනතාවකට නවාතැන් ගැනීමට මේ වන විට පහසුකම් සලසා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
අද දෙරණ ප්‍රවෘත්ති සමාප්තයි. බීලක ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට පෙරවරු 6:30.